සුබ දවසක් මගේ යාළුවන්ට. ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ එඩිටින් කරන මගේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ තමයි Adobe Photoshop, Adobe Premiere Pro වගේ trial version වල වැඩ කරන යාළුවන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දින 30ක් ගියාට පස්සේ තමන්ගේ software එක expire වෙනවා. expire වුණාට පස්සේ වැඩ කරන්න බෑ. මේක license කරන්න ගියනවා. මේකට license කරන්න ඕනේ පවත්වාගෙන යන්න නම්. මේ software එක license නොකර කොහොමද ආයෙත් තව දවස් 30කට continue කරන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මේක Adobe Photoshop වලටත් Premiere Pro වලටත් එකම ක්‍රමයයි. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ Adobe Photoshop වලට කොහොමද මේ දේ කරන්න කියලා. හරිම ලේසි, හරිම සරලයි. තමන්ගේ කම්පියුටර් තියෙන ෆයිල් පොඩි එඩිටින් පාරක් විතරයි දෙන්න තියෙන්නේ. එතකොට ආයෙත් දවස් 30කට continue වෙනවා. හරි, වැඩි කතා ඕනේ. අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. ඔයගොල්ලන් Photoshop software එක open කරාම මේ වගේ Windows එකක් එනවා. ඒකේ කියනවා Photoshop CC 2015 RAR UR RAR has expired කියලා. ඒ කියන්නේ 0 වෙලා තියෙනවා මේකේ day එක. මෙයා කියනවා මේ software එක license කරගන්න නැත්නම් මේ ඉස්සරහට continue කරන්න බෑ කියලා. හරි, අපි බලමු කොහොමද ඒක license නොකර දවස් 30කට හදාගන්න කියලා. ඒකට මුලින්ම මේ Photoshop software එක install ඇති location එක හොයාගන්න ඕනේ. මේක තියෙන්නේ my computer වල C hard disk එකට ගිහිල්ලා ඒකේ program file වල Adobe Kill folder එකේ Adobe Photoshop CC වල තමයි මේක සේව් වෙලා තියෙන එකේ AMT කියන folder එකට උඩට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ තියෙනවා application කියලා document එකක් වගේ එකක්. ඒකේ 2KB තියෙන පොඩි icon එකක්. ඒක right click කරලා cut කරලා desktop එකට paste කරගන්න ඕනේ. හරි. ඒක paste වුණා. ඒ paste කරගත්තේ application එක ආයි right click කරලා open with ගිහිල්ලා wordpad වලින් open කරන්න ඕනේ. හරි. icon එක දැන් wordpad වලින් open වුණා. open වුණාම මේ වගේ දෙක ගන්න පුළුවන්. මේකේ හොයාගන්න ඕනේ trial serial number කියන word එකත් එක්ක තියෙන serial key එක. හරි, අපි බලමු මේක zoom කරලා. හරි, ඕගොල්ලන්ට දෙක ගන්න පුළුවන්. මෙතන තියෙනවා trial serial number කියලා word එකක්. ඒක ඉස්සරහා තියෙනවා trial number එක. ඒකේ අගාංකය වෙනස් කරන්න ඕනේ. 1 2 3 4 වට කැමති අංකයක් දෙන්න. මම තින්ත දෙනවා number 1. අංක 1 දෙනවා. අංක එක දිගටම මම සේව් කරනවා. හරි. සේව් කරගත්තට පස්සේ දැන් අපි වැඩේ ඉවරයි. දැන් කරන්න දෙන ආයිත් අපි අර ඇප්ලිකේෂන් එක කට් කරලා තිබ්බේ තැනටම ගිහින් තියන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල Adobe වල Adobe Photoshop වල AMT වලට ගිහින් ආයිත් කොපි පේස්ට් කරන්න ඕනේ. හරි, කන්ටිනියු කරන්න. හරි. දැන් ඕගලන්ගේ Photoshop software එක ඕපන් කරලා බලන්න වෙනසක් දැක ගන්න පුළුවන්. හරි, බලමු. හරි, දැන් ඕගොල්ලන්ගේ Photoshop trial version එක ආයෙත් දවස් 30කට continue වෙලා තියෙනවා. හරි, දැන් start trial දීලා ඕගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ස්තුති මගේ වීඩියෝ එක බැලුවට. අඩුපාඩු තියෙන පුළුවන්. අඩුපාඩු තියෙනවා ඒක comment කරන්න, මොනවද ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. Thank you. Yo Yo Tech 1 1 3 හැමෝටම ගොඩාක් ස්තුතියි.